2023 පෙබරවාරි 4 වෙනිදා ලංකාවේ 75 වෙනි නිදහස සැමරුවා. මේ නිදහසේ ආරම්භය කොහෙද තියෙන්නේ? 48ට අපි යනකොට අපි ඒක ගැන හරියට තේරුමක් තියෙනවද? ඒකේ වෙච්ච දේවල් අපි හරියට දන්නවද? ඒ කාලේ කවුද ලංකාවට පැමිණියේ? ඒ කාලෙදී මොකද්ද වුණ විශේෂ සිද්ධි මොකද්ද? ඒක වෙනුවෙන් තමයි ඔයාලෝග් ඉනිෂියේටිව් එක මාර්ගයෙන් අපි සංවිධානය කළා තියෙනවා නිදහස් මුද්‍රණ ප්‍රදර්ශනයක් නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ස් ප්‍රින්ට් එක්සිබිෂන් එක. ඒක ලංකාවේ ස්ථාන කීපයකට යනවා. උසස් අධ්‍යාපන ආයතන වලටයි පබ්ලික් එක්සිබිෂන්ස් කීපයක් ප්ලෑන් කරලා තියෙනවා පෙබරවාරි මාසයේ මාර්තු මාසයේ. මේ පත්‍ර මේ විශේෂයෙන්ම පත්‍ර වලින් අරන් තියෙන්නේ 48 78 83 ඒ වකවානු තුනෙන් පත්‍ර කීපයක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ පත්‍ර අපි අරන් තියෙන්නේ LSW පතිරත්න කලෙක්ෂන් එකෙන්. එතුමා ඇවිල්ලා ඉතිහාසෙට හරිම කැමැත්තක් දක්වපු පුද්ගලෙක්. එතුමාගේ මිනිපිරි තමයි මේ පත්‍ර ටික ප්‍රවේශම් කරලා තිබිලා තියලා. ඊට පස්සේ මට ඒවා දීලා අපි දැන් ඒවා සංරක්ෂණය කරලා අපි ඒවා දැන් ප්‍රදර්ශනය කරනවා. ලංකාවට නිදහස ලැබෙන්න දවස් කීපයකට කලින් ඉන්දියාවේ මහත්මා ගාන්දි ඝාතනය කරා. එතුමගේ ඝාතනය ඉන්දියාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඉතාමත්ම බැලෑරුම් දෙයක් වුණා. මොකද එතුමා ලංකාවට කීප සැරයක් ඇවිල්ලා තිබුණා. එතුමා ඉන්දියාවේ කරපු සටන අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා. අපේ නිදහසට ඒ තරම් ඒක උදව් කරා අපේ නිදහස ලැබෙන්න. නමුත් මෙතනදී එතුමගේ ඝාතනය හරියට නිකන් අපි මගුල් ගෙදරක් සංවිධානය කළා ඒකට කලින් පවුලේ ඇතුලේ මලගයක් වෙනවා වගේ. එතුමගේ ඝාතනයට පස්සේ එතුමගේ ආදාන කටයුතු වුණාට පස්සේ එතුමගේ අලු පවා ලංකාවට ගෙනල්ලා තිබුණා. ගෙනල්ලා ගංගාවල් තුනකට දාලා තිබුණා පෙබරවාරි මාසයේ 48. මේ පත්‍රය ඇවිල්ලා පෙබරවාරි පළවෙනිදා. මේකෙන් කතා කරලා තිනවා ගෝල්ෆේස් භූමියේදී තිබිලා තියෙන ලොකු රැස්වීමක් මහත්මා ගාන්දි වෙනුවෙන්. එතුමගේ ගුණ සැමරුමක් එතුමා ගැන කතා කරලා තිබුණා. ඒ වකට හිටපු ඉන්දියාවේ මහකොමසාරිස් වී වී ගිරි මහතා එතුමා ඒකට පස්සේ ඉන්දියාවේ ජනාධිපතිත් වෙනවා. මේක ඇවිල්ලා ලංකාව කරපු ජනතාව විසින් කරපු විශේෂ මෙහෙයුමක් එතුමා මතක් කරන්න. නමුත් මේ පත්‍රයේ වැදගත් වෙනවා වෙනම ආටිකල් එකක්. ඒක කියලා තිනවා බ්‍රෙඩ් අප් බයි 8 සෙන්ස්. ඒ කියන්නේ පාන් රාත්තලක් 7-8කින් වැඩි වෙනවා. දැන් අපි හිතන්න පුළුවන් 7-8ක් කියන්නේ පොඩි ගාණක්. නමුත් පත්‍රයක මිල 7-10යි. ඉතින් දැන් පත්‍රයක් 100 නම් රුපියල් 80කින් පාන් මිල වැඩි වෙලා තියෙනවා. දැන් අපි නිදහසෙන් පස්සේ බලනකොට ඊළඟ අවුරුදු 75 දී ඉන්දියාව අපිට ගොඩක් වැදගත් රටක් වෙලා තියෙනවා. පාන් ජීවන මිලය ගොඩක් වැඩි වෙලා තියෙනවා ලංකාවේ. අපිට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි ලංකාවෙන් දෙ බලනකොට ඊළඟ අවුරුදු 75 දී. මෙතන තියෙනවා 47 පත්‍රය. මේක අගෝස්තු 15 වෙනිදා ඉන්දියා නිදහස් ලැබුණ දවස. මේකෙන් පේනවා ජවහර්ලාල් නේරු ඉන්දියාවේ කවට එවකට හිටපු අගමැති කරපු පාලනි ප්‍රකාශය අගමැති වෙලා. නමුත් මෙතන තියෙනවා විශේෂ ආටිකල් එකක්. සිලෝන්ස් ටර්න් නොට් ෆාර් ඔෆ් සේස් ෆයිනෑන්ෂල් සෙක්‍රටරි. එවකට හිටපු මුදල් ලේකම් සර් ඔලිවර් ගුණතිලක. එතුමා කරනවා ප්‍රකාශයක්. එතුමා ලංකාවට පැමිණිනකොට මාධ්‍යවේදී වහන ඔයගෙන් කවද්ද ලංකා නිදහස ලැබෙන්නේ? දැන් ඉන්දියාවට ලැබිලා තිනවා පාකිස්තානයේ හදලා තිනවා කවද්ද ලංකාවට මේක ලැබෙන්නේ? එතකොට එයා කියනවා ලංකාවට ලබන අවුරුද්දේ මුල් කාලෙදී මේක ලැබෙනවා. නමුත් එයා කියනවා සිලෝන් will consecrate her independence. එතකොට එයා කියනවා මම විශේෂයෙන්ම කියනවා consecrate and not celebrate. දැන් consecrate කියන වචන ඇවිල්ලා ආශිර්වාදයක්. ඇවිල්ලා ඒකේ ගොඩාක් බැලෑරුම් තේරුමක් තියෙනවා. අවුරුදු 400 ගානකට පස්සේ නිදහස ලැබෙනකොට ලංකාවට අපි මේ අවස්ථාවේදී බලන්නේ ලංකාවට ඇත්තටම පාටියක් තියලා උත්සවයක් තියලා ඒක නෙවෙයි එයා තේරුම් කරන්න හදන්නේ. එයා කියන්න හදන්නේ අපිට මේක ඇත්තටම හරිම විශේෂ දවසක්, විශේෂ උත්සවයක්. අපි ඒකට ගොඩක් ආශිර්වාද කරන්න ඕනේ. දැන් ඒකද වුණේ පස්සේ අපි පත්‍ර දිහා බලනකොට 48 වෙච්ච දේවල් බලනකොට අපිට හොඳටම තේරෙනවා ඒක නෙවෙයි වුණේ කියලා. දැන් මේ පත්‍රයේ සිළුමිණ පත්‍රයේ පෙබරවාරි 8 වෙනිදා එවකට හිටපු ප්‍රධාන නායකයෝ බ්‍රිතාන්‍යයේ හිටපු රජ්ජුරු 6 වෙනි ජෝර්ජ් රජ්ජුරු, ලංකාවේ DS සේනානායක, ලංකාවේ අන්තිම රජ්ජුරු නුවර රාජධානී, එවකට හිටපු ඉංගලන්තේ හිටපු රජ්ජුරු,
ब्रितानी हिटपु अगमैति क्लेमेंट एटली महता इतुमा नत्तं अपिट अत्रम कियन्न पुलुवन लंका निदहस लैबेन्ने नैहे विंस्टन चर्चिल कंसर्वेटिव पक्षे बले हिटिया नम् अपिट गोडोरट निदहस लैबेन्ने नैहे अवस्थावेदी मेतन कम्करु पक्षे नत्तं लेबर पार्टी एके हिंदा तमयि अपि गोडक् वेलावट कियन्ने निदहस लैबुनयि कियला अपि कथा करन जातिक गीय गैन अपि अद गायना करन जातिक गीय नेवेयि अपि 48 गायना करे अपि अद ओसवन कोडिय नेवेयि 48 अपि एसेव्वे ए हिंदा ए वगेम अपि ए दवस कथा करनवा ग्लॉस्टर आदपादवरया सह एम महात्मिय लंकावट पैमिनिया निदहसट पस्से अपि गोडक् वेलावट दकिनवा अंतर्जाले हरि टेलीविजन एके अपि दकिनवा निदहस उत्सवय ඒකෙදී පළවෙනි අගමැතිත් එක්ක අපිට පේනවා ග්ලොස්ට ආදපාදවරයාත් ඉන්නවා. ඒ නිදහස් දවස නෙමෙයි. ඒ පළවෙනි පාර්ලිමේන්තු විවෘත කිරීමේ උත්සවය. දැන් මෙතුම ලංකාවට පැමිණියේ පෙබරවාරි 8 වෙනිදා. නිදහසට පස්සේ දවස් 4ක් ගියාට පස්සේ. එතුමාගේ පැමිණීම ගැන ඒ කාලෙදී ප්‍රකාශ කරපු අදහස් පිටරටින් ආපු උදවිය විශේෂයෙන්ම ඒගොල්ලන් පේරාදෙනියට ගියා. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඒ දවස් එකට කිව්වේ University of Ceylon ඒ කාලේදී විශේෂ කොන්වකේෂන් එකක් තිබ්බා. ඒ කාලේදී ආදපදවරයාට ඩිග්‍රී එකක් දුන්නා. දැන් කාලේ ගොඩක් වෙලාවට ඔනරරි PhDs දෙන්නේ. ඒ දවස් දුන්නේ ඩිග්‍රී එකක්. මෙතන ඇවිල්ලා ඒ කාලේ ඇඳපු කාටූන් වගේයක් මේක පළවෙනි කාටූන් එකේ කියන්නේ portrait of a minister refusing to be garlanded ඇමතිවරේ කියනවා මල් මාල එපයි කියලා දැන් ඇත්තටම මේක ඇඳලා තියෙන්නේ වෙනම අදහසක් එක්ක කොයි ඇමතිතුමාද කියන්නේ ඒගොල්ලන් මල් මාලක් එපයි කියලා තොරන් යට ඇවිදින්නේ නැහැයි කියලා නමුත් තොරණ යට ඇවිදිනවා ඒගොල්ලන් ඇඳපු වෙන තොප්පි ಜಾති turban ಜಾති ඇඳා ඒ කාලේ सह इगोल कियनवा मेल ब्यूटी कॉन्टेस्ट गुड़ा दुरट ए काले गोलांगे फुल कोट एंदला टेल कोट्स एंदला टॉप हेट्स एंदला नमु ए काले दी थिबुना पलवेनी निदहस लंकावे ब्यूटी पेजेंट एका मिस सिलोन एका मे इंडिपेंडेंस एक लमट पासे अपनी लंकावे लोको पेरहराक थिबुना कोलंब थिबुने एक आदपादवरयागे फैमिली में संबंधे लोको फायरवर्क्स डिस्प्ले एका थिब्बा රුපියල් 10000ක් වේදම් වෙලා තියෙනවා මේ ෆයර්වර්ක්ස් ඩිස්ප්ලේ එකට. අපි මේක සංසන්දනය කරලා බලනකොට ඒ කාලේ හිල්මන් කාර් එකක් 16000ක් වෙනවා. ඉතින් මිලියන ගණන් වලින් අපි වේදම් කරලා තියෙනවා මේ ප්‍රදර්ශනය කරන්න. ඒ වගේම අපි කතා කරනවා මෙතන කාන්තාවන්ට රජයේ රස්සාවල් දෙන්න කියලා. එහෙම විශේෂ වැඩසටහනක් පටන්ගෙන තියෙනවා කැම්පේන් බිගින්ස් ගිව් විමන් ස්ටේට් ජොබ්ස් කියන මාතෘකාව යටතේ. සිරිමින පත්‍රයේ කතා කරනවා ලංකාවේ වෙච්ච පෙරහැර ගැන සහ තවත් පාසල් නිදහස් අධ්‍යාපනයේට බඳවන්න යෑම පෙර නිමිති. ඉතින් මෙතන කතා වෙනවා ලංකාවේ ඒ කාලේ වෙච්ච සමහරක් තීරණ. මේ පින්තූරේ අපිට පේනවා නිදහස් චතුරාශ්‍රයේ තිබිච්ච උත්සවයක්. මේ උත්සවයේ ඇවිල්ලා පළවෙනි පාර්ලිමේන්තු විවෘත කිරීම. ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේක නිදහස් උත්සවය කියලා. මේ ශාලාව අද නැහැ. අද නිදහස් මාවත පල්ලෙහාට ගිහාම එතන තියෙන්නේ නිදහස් අනුස්මරණ ශාලාව ඉන්ඩිපෙන්ඩන්ස් මෙමෝරියල් හෝල් එක. අර ඒ දවස් හදපු ලොකු පවිලියන් එක අද නැහැ. මේ ගමුවේ ලොකු කානිවල් එකක් තිබුණා. ඒක විවෘත කරන්න ග්ලොස්ටාද පාදවරයා ගිහිල්ලා තිබුණා. ඒ වගේම එතුමා මුම්තාස් මහල් මොලමුරේ කතානායක එවකට හිටපු කතානායක එතුමගේ नील यूनिवर्सिटी की हिल्ला इतमाव मुन गैस हटि मेक दैंट अपिकिया नेशनल डिफेंस कॉलेज मे एक्सीबिशन मेके हिल्लावा इकाले सिंगापूर अभी गुडक कथाकर ली क्वान यू गैन ली क्वान यू खेल तीयनवा याट लुकु हेमत्ता सिंगापूर हदन लंका विधियट नम मेतन दि बेलो थिंग सर फ्रैंकलिन गिम्सन कियाने इकाले हिटपू सिंगापूर आंडवर එතුමත් කියලා තියෙනවා ලංකාවේ කොච්චර දියුණුවද කොච්චර දේවල් කරලා තියෙනවද කොච්චර ඉස්සරහට ගිහිලා තියෙනවද කියලා එතුමම ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා මේ ආටිකල් එකේ. දැන් මේක ඇවිල්ලා පෙබරවාරි 20 වෙනිදා මෙතන දිලියස් සේනානායක විශේෂ පණිවිඩයක් නිකුත් කරනවා. එතුම කතා කරනවා පේට්‍රියොටිසම් සම්බන්ධයෙන්. ලංකාවට ආදරය කරන්න, ලංකාව ගැන හිතන්න, තීරණ ගන්නකොට ලංකාව ගැන හිතන්න, අපේ පෞද්ගලික ප්‍රශ්න ගැන හිතන්න එපා, පක්ෂ ගැන හිතන්න එපා. तमंगे साकुपुर हिटवन हितान लंका हितान
ඇත්තටම මේ කතාව කියවනකොට අපි බලන්න ඕනේ අපි එතුමා ප්‍රාර්ථනා කරපු දේ අපි ඉෂ්ට කළා තියනවද අපි ඒකෙන් සම්පූර්ණයෙන් බැහැරව ගිහිල්ලා තියනවද කියලා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.